Kuten Skratnaika, Nirmana Väimak. Satun Bandaren Nishpadnek. ඔය අයියා කියන්නේ මිනි මරුවේ. කුලියට මිනි මරන මිනි මරුවේ. දැන් ඔය යන ගමන ගැනවත් ඒ හම්බෙන මිනිසයා කියන දේ ගැනවත් නේහට දැනගන්න තියන්න එපා. ඔයාගේ හිතට පොඩ්ඩක්වත් දුක නැද්ද? දුක නොහිතෙනම රොබෝ කෙනෙක් නෙවෙයිනේ අම්ම. දන්නවද මං කාටද වැඩිපුර ආදරේ කියලා? කාටද? මගේ දුවට. ඇයනම් තාත්ත වැඩිපුර මාත් එක්ක ඉන්නේ නැත්තේ? ඔකේ පඬිත කෙල්ල අහන ප්‍රශ්න විතරක්. තාත්තට දුවත් එක්ක ගෙදර ඉන්න බැරි වෙන්නේ ආදරේ හින්දා. මේ පොළොවේ පය ගහන්න මගේ දුවට මම මොන හරි හදලා දෙන්න බෑ. මම නැති කාලේ කරේ. නැති කාලේ කිව්වේ? තාත්ත රට යනවාද? දැන් ඉස්කෝලේ මුතු මම බලන් ඉන්න පරිස්සමෙන් ගිහලා එන්න ඕන. කොහොම? තාය කාර රිලීස් එක දාගත්තා? හරි. එහෙනම් ගිහලා එන්න පරිස්සමෙන්. පරිස්සමෙන් ගිහලා එන්න. බයි. මන් දැනන් හිතේ නෑ පොඩ්ඩේ ඔච්චරම ආදරණීය තාත්තා කෙනෙක් කියලා. ඕනම සද්දන් ශරීරයක් ඉතින් තමන්ගේ දරුවෝ ඉස්සරහා බටර් වගේ දියවලා යන. කොයි එකටත් කියලා මම මතක් කරලා යන්න ආවේ ඉවෙන්ට් එක තියෙන්නේ අද හවස. මට මතකයි. මම මැඩම්ගේ වැඩේ අමතක කරලා නෑ. නේහාගේ මරණය බක් වෙන්න ඕනේ විරාන්ට. ඊට පස්සේ අපි විරාන් ගැන හිතමු. මැඩම් මේ ගැන කලබල වෙන්න ඕනේ නෑ. විරාන්ට මොකද වෙන්නේ කියලා මම දැනටමත් හිතලා ඉවරයි. මැඩම් ටෙන්ෂන් ගන්න ඕනේ නෑ. ඔලිව් සමේ පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විශේෂ බීච් එක සටන් කර සම නිරෝගීව තමයි. නව රෙක්සෝනා ස්පෝර්ට්ස් ඩිෆෙන්ස් 72 අවර්ස් ඕඩර් ප්‍රොටෙක්ෂන් සමගින් පිරිමින් සදහාමයි. මයි කෙල්ලගේ හිනාව ඩාර්ක් ක්ලවුඩ්ස් එක ඔක්කොම ගිහිල්ලා වගේ ප්‍රශ්න ඔක්කොම සෝල්ව් කරයි. බලන් ගියාම ලංකාවේ නිදුව ගැන මේකප් ආටිස්ලා තරම් දන්නයි වෙන නැතුව ඇතිනේ. අද නම් ඔය ස්මයිල් එක පොඩ්ඩක් ස්පෙෂල්. මට කියන්න මොකක්ද කියලා. සුවනේ වට හිමුකුත් නැහැ. ගීතවට තෑගක් දුන්නා. ඔව් යාමල දෙන තෑගි. අනේ මේ ලොකු සින් දාන්න නැතුව කියන්නකෝ. ආර ඕන දෙයක් මට කියන්න පුළුවන් නේ. හ්ම්. යාමට hina ගියේ. හ්ම්. මම ඉලක්ුණේ ඇයි කියලා මතක් කරා. ඒක ඔච්චර ෆනි කතාවක්ද? ෆනි මන් ඉලක් වෙච්ච හේතුව නෙමේ. හ්ම්. මන් ඉලක් වෙච්ච හේතුවයි දැන් මං කරන දේවල් අතර වෙනස. මට තේරෙනවා. එළියෙන් පේන දේවල්ට වැඩිය මේ ෆීල්ඩ් එකේ ඇතුලේ ගොඩක් වෙනස්නේ.
හැබැයි ඒක දන්නේ නැති අය කොච්චර මේක ඇතුළට එන්න දඟලනවද? කවුරුත් ආසයි මේ සරුපිත්ත ලෝකෙට. මේකප් වලින් වයිවර්ණ ඇඳුම් වලින් වැහිච්ච මිනිස්සු ආදරෙන් වැළඳගන්න රූප වලට. ඒකයි මේක අස්සට එන්න එච්චර දඟලන්නේ. ඇයි ඔයාට අද හදිසියෙන් සත්‍ය බෝධ වෙලා තියෙන්නේ? කවුද බන කිව්වේ? මේක අමුතුවෙන් අවබෝධ කරගන්න ඕනේ සත්‍යයක් නෙමෙයි. ඒක තේරුම් ගත්තේ නැත්තම් මේ ෆීල්ඩ් එකේ ඉන්න බෑ. Real Glow එක මතු කරයි. ඔයාගේ Real Glow එක පෙන්වන්න. Pond's Bright Beauty Face Wash. නැවුම් සුවඳින් පිරි නවරින් වෙළඳපොලේ අටුම නිලකට සුවඳවත් තේරීමක් smart ඉදිරියක්. එපකට අලියෙක් පේනද පරයියෙක්? ඉතින් කොහෙන්ද මේ? ඇහැ ගහන්න එපා. නානගේ. ජබ්බ නානගේ. අපෝ මොකක්ද අනේ මූණ? ජබ්බ නානගේ තමයි. ඔච්චර බයද යාට? මිනිහා දැනගත්තොත් ඉවරයි. උඩ ගහන්න. පරයියෝ අයිති අහසට. කූඩුවට නෙම. අලග මාතාසගේ කිල්ලනාර පරෙය වගේ. මට නම් දැනටමත් ඔය ඉගිලෙන පරවෙක් තමයි. මට බය මට ඔයත් එක්ක ඉගිලෙන බැරි වෙයි කියලා. ජොබ් එකේ පාවෙල මඩම් කතා කළා. මඩම් නම් කතා කළේ නැහැ. සර් කතා කළා. චුටගේ. හලෝ. රන්. ඔව් සර්. ඔගේ සර්විස් එක තවදුරටත් නේ හැමදෙම්ට අවශ්‍ය නැහැ.
Cloud Symphony අලුත්ම ප්‍රොඩක්ට් එක. මම Cloud Symphony ගැන විශ්වාසය තිබ්බේ අදක ඊයක නෙමෙයි.
වගේ සසිරි සම පැහැපත් බව සුන්දර කෙස් කලම මේ හැම දෙයක්ම පිටිපස්ස හිටියේ ක්ලවුඩ් සිප්පල. ඉතින් රෝස් කර්න් ගැන මට සැකහිතන දෙයක් නැහැ. මෞලි ඔය ඔය කොහෙද ඉන්නේ? විස්තර පස්සේ කියන්න. පොඩි ඔතෙන්ට මෙහෙක එව්වේ නේහම් මරන්න කියලා. මොකද? රෝස් ගාඩන් ඔයාලව රෝස මලක් වගේ දවස පුරාම නැවුම සුවඳවත්ව තියයි. මම නේහා දන්තනාරායන. හිතේ තියෙන ආදරේ අයියට දැනෙන්න දුන්නා නම් ඉවරයිනේ. ඔයා නිලියක් වෙලා ඒ රෙක්කාපට් එකේ ඇවිදගෙන යනකොට මමත් පැත්තකින් ඔයාගේ අතින් අල්ලගෙන ඇවිදිලා එනවා. ඕ කෙල්ලගේ බොඩි එක. බඩි. මේ ඔපරේෂන් තියෙද්දි ගත්තා. තාම එකාවේ නැහැ නේ පුතා. ඕනේ එයාගේ බොඩි. මේ පුතා මොකද?